වුණාද මන්ද? මං කිසිම දුක කට දා ගන්න මං හිතන්නේ. ඉන්නේ කාෂ්ට් එකේ. වෙලා දෙන්නේ. පොරු පුරුදිය කියලා හරියන්නේ නැහැ. කොච්චර හරිද කියන්න ඕන. කොකොකොකොක්ස්. ඕඩ. පපුව නැවතුණා නේ? නැහැ. පොස් කට්ටි එහෙමත් දන්නේ නැහැ නේ. නැහැ නැහැ. මට ආව පොඩි අයිඩියා එකක්. කෑම ගොඩක් තියලා හරි කරදරේ. ලැජ්ජ වෙන්න අරගයි. දැන් අපි එහෙමයි. මොකද පාරේ ගහන බ්‍රේක් වගේ නෙමෙයි මේවා. මං කිව්වනේ ඔක එනවා කියලා. එතකොට රස්සෙ ඇඩි. මොකක් නිසාද මෙයා මේ හැංගිලා hina වෙන්නේ? දැන් බුදියයි හොඳට. නෑ 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 නෑ. අම්මෝ නේ hina ව මොනේ අම්මේ. ඩ්‍රයිවර් මහත්තයා එහෙන වෙට්ටු දා යන්නේ මේ ටයිම් එකේ. ඔව්. Hi foodies. අපි මේ ඉන්නේ උඩුබුවනි. අපි මේ ඩුබායි යන ගමන් ඉන්නේ. මේ ෆ්ලයිට් එක තමයි Flydubai. අපිට මේසරේ යද්දී ට්‍රාන්සිට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මෝල්ඩිව්ස් ගිහින් තමයි ඩුබායි යන්නේ. එතකොට මෙතන කොළඹ ඉඳන් මෝල්ඩිව්ස් යනකම් මේ ෆ්ලයිට් එක මේකෙම තමයි ඩුබායි යන්නේ. හැබැයි අපිට ට්‍රාන්සිට් එකේ පැයක් ඉන්න තියෙනවා මේ ෆ්ලයිට් එකේ. ඉතින් අපිට මීල්ස් දෙකක් හම්බ වෙනවා. පළවෙනි මීල් එක හම්බ වෙනවා කොළඹ ඉඳන් මාලදිවයිනට යන අතරතුරේදී. ඊළඟ මීල් එක හම්බ වෙන්නේ මාලදිවයිනේ ඉඳන් ඩුබායි යන අතරතුරේදී. ඉතින් අපි හිතුවා මේ කෑම එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා. ඊට කලිනුත් අසර්බයිජාන් යද්දී අපි ගියේ ෆ්ලයිට් ඩුබායි වලමයි. එතකොට අපි මේ ෆ්ලයිට් ෆුඩ් වීඩියෝ එක ඔයාලට අරන් ආවා. ඉතින් අපි දන්නේ නැහැ ඒ සැරේ හම්බෙච්ච කෑම මේ සැරේ හම්බ වෙයිද, එහෙම නැත්නම් වෙනස් කෑම හම්බ වෙයිද කියලා. කොහොම නමුත් හම්බ වෙන කෑම එක මොකද්ද සහ ඒ විස්තර ටික අපි ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නවා. මෙන්න හම්බුණා අපිට මෝල්ඩිව්ස් යනකම් අතර මගදී කන්න බොන්න හම්බ වෙච්ච මේක කිව්වේ වෙජිටේරියන් සන්ඩ්විච් එකක් කියලා. මෙන්න මේ වගේ බනිස් කෑල්ලක්. බනිස් කෑල්ලක්. සම්පූර්ණ බනිස් කෙඩියම දුන්නා නම් මොකද වෙන්නේ නේ? ඒකනේ අනේ. මෙන්න මේ වගේ බනිස් කෑල්ලක් තමයි හම්බුනේ. බනිස් කාලක් දීලා දෙන්නේ. මොනවාද මන්ද? තක්කාලි ධාන්‍ය වර්ගයක් පොඩි කරලා වගේ. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ වගේ මේක මේකක් මිනි මෆින් එකක් නේ. ඉස්පන්ජියක්. ඉස්පන්ජියක්. ඒක මිනි කියන්නේ අම්බානික මිනි. අල්ලුට තියෙන බෑ. අල්ලෙන් කාලයි. ඔන්න සයිස් එක. ඉම්පොම් බෝලයක් වගේ. ඊළඟට තියෙනවා මෙන්න මෙහෙම ජූස් එකක්. ඔරේන්ජ් ජූස් එකක්. ඒක නම් හොඳයි. ලොකුවට තියෙනවා ඒක නම් නේ. ඊළඟට මෙන්න මේ වගේ යෝගට් කෝප් පෙටෙන වතුර. යෝගට් කෝප් කියන්නේ බෑනේ කුජි යෝගට්. වතුර කෝප් එනේ වතුර. යෝගට් කෝප් පෙටෙන වතුර කියලා කිව්වේ ඒකයි. නෑ නෑ යෝගට් කෝප් වෙන්නේ යෝගට් ආවොතින්. දැන් ඔගේ වතුරනේ හින්දා වතුර කෝප්. ඒ හැඩේට යෝගට් කෝප් කියන්නේ නෑනේ. අපිට හුරු පුරුදු ඒකනේ. හුරු පුරුදු කියලා හරියන්නේ නෑ කුජි හරිද කියන්න ඕන. වතුර කෝප් එක. ඉතින් ඒ වගේම මීල් එකක් තමයි ඉතින් මටත් හම්බලා තියෙන්නේ. මට කියලා මොකෝ වෙන මේ ස්පෙෂල් එකක් දෙනවයි. ඕකේ මේ අපිට ඔප්ෂන්ස් නැහැ. මේක විතරයි හැමෝටම. අපි මේ ජනේලේ වහගෙන ඉන්නේ මොකද එළිය මාර අවුයි. මට කරලා පෙන්න. අම්මෝ දැක්කනේ. ගිනි කාෂ්ටකේ. අම්මෝ ගිනි අවුව. අලන්න එපා අලන්න එපා. පොස්සක් ගන්න බෑ මේක සිරත් නැහැ. ඒකට මම පජුත් මික්ස් කරලා දුක. කජු කියන්නේ රට කජුද නැත්නම් රට කජු රට කජු රට කජු අම්මුගේ මට තේරෙන්නේ නැහැ අම්මෝ ගොජි පාස දෙහිටි මාරුති භාග්නේ වෝට වෝට ඇල්ලිලා ඇල්ලෙනවා කොලේ ගලෙවම තවත් පොඩි බරහ පළතුරු කෑලි තියෙන ඇතුලේ රහණන් එච්චරයි නේ පළතුරු පොඩි පොඩි කෑලි දෙනවා ඔ ලොකු ලොකු කෑලි දාන්න බෑ නේ ඔකත් පොඩි නේ ඒකේ පොඩි පොඩි කෑලි දාලා තියෙන්නේ සුවඳෙන් කියන්න බෑ මොකද්ද කියලා නේ චීස් පොඩක් වගේ තිබ්බනම් තමයි වරු මේකට
එන්න මයොනීස් වගේ ටිකක් අපි තාම කනවා අනික් කට්ටියගේව එකතු කරගෙනත් යනවා කෝලි වරන් කට්ටියනේ අපි ඉතින් හැමින් සැරේ රස කර කර නිකන්නේ අනික් කට්ටිය හැම නැ එහෙම කල්ලා ගහලා මං කිලිසත් වල කට්ට දා ගන්න මං හිතන්නේ මේ මා ඒක රහයි කුජේ මෙනස් රහක් අම්මෝ මේ ඔලේට කැල්ලක් ආව එහෙම අපතේව නෝද නැ කොලේ ඉදුනොත් කොලෙත් මොකෝලා ඌරගෙන කන්න ඕන අපිට කොහමද ඉස්සරහට ඌරගෙන කන්න තමයි වෙන්නේ දැන් ඉඳන් මේකට පුරුදු වෙනවා මේ රහයිනේ ඒක ෆෘට් ඇන් නට් කේක් එක වගේ ආත ලල්ලක් තියෙනවා ඒක මේ මොකද්ද මේක ඇටි කැරපුද මොනවා කන්නද මොනවා කන්නද මේක දුන්නේ මේවෙන් කන්න දෙයක් නැහැ නේ අව දෙයක් දන්නේ මොන හරි මේකෙන් කන්න පුළුවන් දෙයක් අපි ඉල්ලගමුද මේ මේව දීලා තියෙනවා මේවෙන් කන්න මොකුත් දීලා නැහැ කරුණා කරලා අපිට මේකෙන් කන්න මොන හරි දෙන්න කියලා සමහරට කට්ටිය මේකෙන් කපාගෙන කනවත් දන්නේ නැරනේ අර බනිස් කෑල්ලද ඔව් බනිස් කෑල්ලයි මෆින් එකයි පොස් කට්ටිය එහෙමත් දන්නේ නැරනේ මේ ඩ්‍රින්ක් එක නම් හොඳ ලොකුවට හොඳ සීතලට තියෙනවා හැබැයි සීතලට තියෙන නිසාම මේක අපි දෙන්නටම බොන්න විදියක් නැහැ මොකද මේ දවස් ටිකේම අපි දෙන්නගේ උගුර පොඩ්ඩක් නිකන් බොක් බොක් වෙලා තියෙන්නේ බොක් 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 කියන්නේ බොක බොක බොක්ස් යා දැන් යන රටේදිත් ඒ ක්ලයිමේට් චේන්ජ් එකත් එක්ක මොන වගේ අසනීප වලට අපි දෙන්න මුණ පාන්න වෙයි දන්නේ නැහෙනේ ඒක නිසා මේක කූල් එකේ බීලා ඒ රිස්ක් එක ගන්න අරකයි ඒක නිසා මේක තියාගෙන ඉඳලා කූල් එක බැස්සට පස්සේ අපි ඩුබායි වලදී මේක බොනවා මේක උණු කරලා මොවි එහෙමත් පුළුවන් අපි මේක බෑග් එකේ දාගෙන අරන් යනවා ඩුබායි රටට රංගින ඩුබායි වලදී බලනවා දැන් ඔන්න අපි මෝල්ඩීව්ස් ඉඳන් ඩුබායි යන ගමන් අපිට ඊළඟ මීල් එක ආවා මෙන්න මේක තමයි ආවේ දැන් මේක දැක්කම මම බය හිතන මෙච්චරත් දන්නේ නැහැ තියෙන්නේ කියලා මොකද මේකේ තියෙන්නේ බන්නේකුයි බටර් එක ඊළඟට මෙහෙම පොඩි සලාඩ් එකක් තියෙනවා ඊළඟට මෙහෙම කේක් කෑල්ලක් තියෙනවා මේක දැක්කම බය හිතුණා දෙයනේ මෙච්චර තියෙන්නේ කියලා පපුව නැවතුණානේ පපුව හොස් කාලා ගියා ඈතින් දැක්ක ආයේ බෙදාගෙන බෙදාගෙන එනවා කියලා. ඒ කියන්නේ මේකට අමතරව තාම මොකක් හරි කෑම එකක් තියෙනවා. මේන් මොකක් කර තියෙනවා මේක ලන්ච් එකනේ. මං ඒකයි බැලුවේ මේ මෙච්චරද කියලා. අම්මෝ නේ hinaව මූනේ අම්මේ. මේ බෙදන්නේ ඊළඟ කෑම එක. ඔබට සතුටුයි දෙදෙන්. මෙන්න ඊළඟ කෑම එක. ඔන්න දැන් කෑම් වේල සම්පූර්ණයි. ඔක්කොම ටික ඇවිල්ලා තියෙන්නේ. මම ගත්තේ සුපුරුදු විදියට චිකන් එක. මෙයා ඉතින් අර හැමදාම වගේ පණ්ඩිත ගමට දැන් අර ගත්ත වෙජිටේරියන් එක. තව ටික වෙලාවකින් වෙජිටේරියන් එක කන්න බෑ කියලා. නෑ නෑ. ඉල්ලගනින් දන්නේ ආයි චිකන් එක. අපි බලමු. ඔයාලට මතකයි මේ ගිය සැරෙත් එහෙම දෙයක් වුණා. ඒ වගේ සිදුවීම් නිතරම වෙනවා. නෑ 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 නෑ. මේක අරිනද? අරින්. අත් දෙකක් නේ තියෙන්නේ රයිස් එකක් දැන් මේකේ වෙජිටේරියන් මොනවාද එළවලු තියෙන්නේ මික්ස් කරලා එහෙමද ඔව් ඔක ඇවිල්ලා වෙජිටේරියන් ෆ්‍රයිඩ් රයිස් එකක් බලව මගේ චිකන් එකේ මොනවද තියෙන්නේ කියලා ඕ ඕ කොහොමද ඒක අනේ ග්‍රහ පාටයි අන්න දැක්කනේ මං කිව්වනේ ඔක එනවා කියලා ඇයි කුටි හැමදාම බොරුට වෙජිටේරියන් එකක් ඉල්ලන්නේ පුරුවට වෙජිටේරියන් එකක් ඉල්ලන හැමදාම චිකන් එකක් ගන්න නැතුව චිකන් එක රහයි එක තමයි කියන්නේ මම චේන්ජ් ඔයාලා හිතන්නේ මෙයා මේ හැංගිල hina වෙන්නේ ඇයි මොකක් නිසාද මෙයා මේ හැංගිල hina වෙන්නේ මේ බලන්නකෝ ඉතින් හැමදාම මේක තමයි වෙන්නේ දැන් බලන්න මෙයාගේ වෙජිටේරියන් එක තියෙනවා මේ තව චිකන් එකකුත් ඉල්ල ගත්තා කොහොමද චිකන් එකනේ ඒක තට්ට උණුයි පට්ට උණුයි අන්න චිකන් එක කොහොම ලස්සනට රසපාට දේලා මං පැහැදිලිව ඇහුවා මොනවද තියෙන්නේ කියලා පැහැදිලිව කිව්වේ නැහැ එහෙම කියන්නේ නැහැ කොපි මේගොල්ලෝ ඔයාට උමනාව තියෙන්නේ දෙකම කන්න නෑ 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 ඒකයි නෑ ආ යකඩ හැඳි ගැරපු දෙන්නේ නේ yes මෙතන මට මේ ඉතන යන්නේ පොඩ්ඩක්වත් කෑම ගොඩක් තියලා හරි කරදරේ ඉඳ දිනවද ඉතින් මේ දෙක දෙකිල්ල ගත්තාම අච්චර කෑම දෙකුත් තියාගෙන බටර් ගාලා බන් එකක් කනවා කොහොම හරි නෑ ඒකත් එක්ක බත් එක කද්දී මේ අමුතු ගතියක් තියෙනවා
බත්තකෝක ඇතුළට දාගන්න දෙයක් නෑ. නෑ නෑ නෑ. කියන බත් කටයි, පන් කටයි. දැන් කාල බලමු මේ ভেජිටේරියන් එක හොදේ. ආ මේකේ තියෙන ඔය ලෝලු සීන් නะ. පොන්චි අල එහෙම දාපු. ඒකත් රසයි. ඒකත් රසර තියාගෙන තමයි චිකන් එකකුත් දිල්ල ගත්තේ. ඊළඟට ඔන්න එක්ස්ට්‍රා ස්පෙෂල් මට වෙනම රස බලන්න දීපු එක. ඔයාට කිව්ව කොහොමත් ඔගේ එක්ස්ට්‍රා තමයි. මට කිව්වා පොඩ්ඩක් මේක හොඳද කියලා බලන්න කියලා. මම චුට්ටක් බලන්න හදන්නේ. කොහොමද කියලා. ස්ලයිඩ් එකේ මේ ඉන්න රස පරීක්ෂක ඔයා විතරක් වෙන්නේ නැති. ඔව් මට කිව්වා මම බලන්නක පොඩ්ඩක් කොහොමද කියලා. උණුවෙම දුන්නයි හින්ද. ලෝදියකින් ඉන්දර වගේ. මංගල තව එකක් ඉල්ලනවා කියලා. හොඳයි කියන්නේ හැදුවේ. මං හිතුවේ තර බටන් එක වල තව එකක් ඉල්ලන්න ගියා කියලා. ඒනම් එහෙම බස් එකේ පැරෂුට් එකක් දීලා ෆ්ලයිට් එකකින්. නෑ ඉතින් බඩගිනිය නම් එහෙම රික්වෙස්ට් කරන්න පුළුවන්. මම මේ සලාඩ් එක පොඩ්ඩක් කාලා බලන්න හදන්නේ කොහොමද කියලා. ඒකේ තියෙන්නේ පිපිඤ්ඤයි තක්කාලි ලුණුයි කඩලක් තියෙනවා මේ කඩල ඇට මට ආව පොඩි අයිඩියා එකක් මම සලාඩ් එක දා ගන්නවා බත් එකට මේ අයිඩියක මුලදිම ආව නම් තව වටිනවා මේ හැබැයි මෙහෙම හරි කෑම ඉවර වෙන්න කලින් ආපෙත ලොකු දෙයක් දැන් සලාඩ් මිස්ටර් චිකන් ෆ්‍රයිස් එක ගන්න යන්නේ මම එතකොට රස වැඩි සමහර කට්ටි ඉන්නවා හැඳි ගැරුව වලින් කන්න ආස නැහැ අතින් කන්න තමයි ආස හැබැයි ඒ වුණාට ෆ්ලයිට් එකේදී අතින් කන්න යන්න එපා කෑවට අවුලක් නැහැ හැබැයි ඉතින් අතින් කන්න නැතුව හැන්ඩින් ගෑරොප්පෙන් කන එක වඩා සුදුසුයි මොකද මේගොල්ලෝ ෆින්ගර් බෝල්ස් අත ළඟට ගෙනලා දෙන්නේ අත හොදන්න. ඔයාට වොෂ්රූම් වල ගිහින් අත හොදන්න යනවා. එතකොට ඉතින් අතේ ඉඳුල් ගියාගෙන මිසනින් එකිටලා ගිහිල්ලා අත හොදනවා කියන්නේ කරදරයක්. ඒ ටයිම් එකේ පොඩ්ඩක් ටර්බියුලන්ස් වගේ ඇවිල්ලා නැගිටින්න දුන්නත් නැත්නම් එහෙම අත හොදන්න නැතුව අත වේල්ලකට තියන් ඉන්න වෙනවා. ඒ නිසා ෆ්ලයිට් එකේදී හැන්ඩින් කන එක හොකලක් ඇඟට ගුණයි. මේ හංගන්නට පොඩි දානයක් දෙනවා. ඔන්න අනා ගන්න දැන්. ඒකටම දැන් ভেජිටේරියන් එකක් තියලා ඇනුවා. දැන් ඔක්කොගේම රස මික්ස් වෙලා තමයි එන්නේ. ඒතර තමයි කුජි හොඳම රස දෙන්නේ. මික්ස් රසක් වෙන්නේ දැන්. දැන් හදන්නේ ඩෙසර්ට් එක කන්න. කොහමද රහ? රහයි. ඒක රට අනුවද වෙනස් වෙන්නේ එහෙම නැත්නම් දවසින් දවස වෙනස් වෙනවද කාලෙන් කාලට වෙනස් වෙනවද කියලා දන්නේ නැහැ නේ දන්නේ නැහැ මම ඒක පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. අපි ළඟ ළඟ ට්‍රැවල් කරන්නේ නැහැනේ. ඒක දන්න කට්ටිය ඉන්නවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ටික වේලාවකට පසු මෙන්න මගේ කෑම එකේ තත්ත්වය මෙන්න මෙයාගේ කෑම සෙට් එකේ තත්ත්වය. අම්මෝ දැන් බුදියයි හොඳට. තව පැය 3ක් දුර තියෙනවා මං හිතන්නේ ෆ්ලයිට් එක. 3ක් තියෙනවා. තව මොකුත් තියන්නේ නැහැනේ. සමහරක් විට ටී කෝෆි මොනවා හරි එයි තව ටීයකින් දන්නේ නැහැ. දන්නේ නැහැනේ. ආව සුබයි. ආව තදින් නැගිටිමු. ඔන්න දැන් ඊළඟට එනවා සී කොෆි. දැන් මෙතන ගමන් ඉන්නේ. මම ගත්තා කොෆි එකක්. මම ගත්තා මේ සැරේ ටී එකක්. ඒ දෙකම ඔයගලන්ට මතක ඇති කලින් පාර මේ අපි මේ එකක් ඉල්ල දුක් වින්දා. ඊට පස්සේ තව එකක් ඉල්ල ගත්තා. අද දන්න හින්ද වැඩි දෙකක්ම කියලා ඉල්ල ගත්තා. දැන් අපි අත්දැකීමෙන් දන්නෝ එක ක්‍රීම් පැකට් එකක්
මදි කියලා. කියන්නේ අපි අපිට හුරු රසට මදි. ඒ නිසා අපි කියලා අමතර තව එකක් ඉල්ල ගන්නවා දැන්. දැන් අපි එහෙමයි. දැන් අපි දියුණුයි. බ්‍රේක් ගහයිද? අම්මෝ එකපාරට බ්‍රේක් එකක් ගැව්වොත් එහෙම කෙලින්ම කෝපි කෝප්පේ මූණේ. මොකද පාරේ ගහන බ්‍රේක් වගේ නෙමෙයි මේවා. පාරේ වගේ බ්‍රේක් ගේමනට ක්‍රීම එක තියෙන්නේ කුඩු එකක්ද නැත්නම් බියරයක්ද? කුඩු තියෙන්නේ කුඩු. මේවා කුඩු. ඕ කුඩු එකයි. කුඩු දෙකයි. mix ඊළඟට සීනි දෙකක් තියෙනවා. ආ පද්දන්න එපා ඩ්‍රයිවර් මහත්තයෝ පද්දන්න එපා. පද්දනවා වැඩි. අපි දැන් තේබුන වෙලාවේ පද්දන්න එපා. ඩ්‍රයිවර් මහත්තයා එහෙන පිටු දා යන්නේ මේ ටයිම් එකේ. ඔව්. චියර්ස් වේවා. දුබායි වේවා. මම සීනි දාගත්තේ නෑ. මම සීනි නැතුව තමයි බොන්නේ. ගන්නට ඔය අත දෙනවා නම් හිත සීනි නැතුව මං තේ බොනවා. සීනි නැතුව බොන්න පුළුවන් කුජි. උණුයි නන්ද? පොඩ උණුයි ඉතින් තේනේ. කෝල් ඩ්‍රින්ක්ස් නෙවෙයිනේ. තේ හිඳ උණුයි. මෙච්චර තමයි ඉතින් මේ ෆ්ලයිට් එකෙන් කැමරට බීමට ගිහලා හම්බෙන්නේ. තව ඕන නම් ඉතින් වතුර කෝප්ප ඉල්ලගෙන බොන්න පුළුවන්. ඒ අරින් ඉතින් වෙන මොකුත් හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ තේ එකයි කෝපි එකයි බොන ගමන් අපි අද මේ වීඩියෝ එක අවසන් කරන්නම්. ඉතින් මෙතනින් එහාට ඔයාලට පුළුවන් ඩුබායි වල කෑම වීඩියෝස් බලන්න, ඩුබායි වල කන්න බොන්න තියෙන ස්පෙෂල් දේවල් මොනවද කියලා දැනගන්න. ඉතින් ඒව බලන්න මතකැතුව මැජික් කම්පස් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, මේ වීඩියෝ එකට තඩි ලයික් එකක් දාලා තියන්න. ඒ දෙකම මොනවද ඔයගලන්ට මේ වීඩියෝ එක ගැන හිතුනේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඒකට අපි ඒව කියවලා රිප්ලයි දාන්න. එහෙනම් ඉතින් ඊළඟ දවසේ ඩුබායි වල කැම වීමත් එක්ක හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. අපි ආදල් කීමු.